ආයිබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම වැඩි වශයෙන් කතා බහට ලක් නොවන යුරෝපයේ සාමකාමීම රටක් වන ස්ලෝවැකියාව පිළිබඳවයි අද වීඩියෝවෙන් අරගෙන ඉන්නේ පැරණි චෙකොස්ලෝවැකියාවේ කොටසක් වූ ස්ලෝවැකියාව 1993 දී නිදහස් වීමෙන් පසුව ඉතාමත්ම වේගෙන් සංවර්ධනය වූ රටක් විදියට හඳුන්වන්න පුළුවන් අදවන විට ඉහළ ආදායම් ලබන රාජ්‍යයක් වන ස්ලෝවැකියාව ලෝකයේ ඉහළම ඒකපුද්ගල කාර් නිෂ්පාදකයා ලෙසින්ද සැලකෙනවා ශ්‍රී ලාංකිකයන් අතර එතරම් ජනප්‍රිය නැති ස්ලෝවැකියාව පිළිබඳ ඔබට වැදගත් සියලුම කාරණාවන් මේ වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා විදේශ රටවල් පිළිබඳ දැනගන්න කැමති අලුත් යාළුවන්ට අපිව subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරන ගමන් වීඩියෝ ආරම්භ කරමු ස්ලෝවැකියාව මධ්‍යම යුරෝපයේ පිහිටි රටක් වන අතර එය සම්පූර්ණයෙන්ම ගොඩබිමෙන් වට වූ ලෑන්ඩ් ලොක් රටක් විදියට හඳුන්වන්න පුළුවන් ස්ලෝවැකියාවට රටවල් පහක් මායිම් වන අතර එම රටවල් පහ වන්නේ පෝලන්තය යුක්‍රේනය හංගේරියාව ඕස්ට්‍රියාව සහ චෙක් ජනරජයයි වර්ග කිලෝමීටර් 49000ක් තරම් විශාල ඉතාමත්ම සාමකාමී රටක් වන ස්ලෝවැකියාව පැරණි මාලිගා සහ බලකොටු සඳහා ඉතාමත්ම ජනප්‍රියයි රටේ බටහිර කොටසේ පිහිටා තිබෙන බ්‍රැට්ස්ලාවා නගරය අගනුවර සහ විශාලම නගරයයි ඔස්ට්‍රියා දේශ සීමා ආසන්නයේ පිහිටා තිබෙන එම නගරය තුල ලක්ෂ 4000ක ජනගහනයක් ජීවත් වෙනවා මිදිවතු වලින් සහ කුඩා කඳු පන්තියකින් වට වී ඇති එම අලංකාරවත් නගරයේ එක්පසකින් ගලා බසින්නේ යුරෝපයේ සුන්දරම නදියක් වන ඩැනියුප් නදියයි 2021 වර්ෂය වන විට ස්ලෝවැකියාවේ ජනගහනය ලක්ෂ 54ක් වන අතර ඒ යුරෝපයේ අඩුම උපත් අනුපාතයක් ඇති රටක් ලෙසින් සැලකෙනවා එයින් 80%ක් වන බහුතරය ස්ලෝවැක් වරුන් වන අතර 8.5% හංගේරියන් 2% රෝම සහ 0.6% ජීවත් වන්නේ චෙස්නියන් ජාතිකයන් ඒ වගේම ස්ලෝවැකියාවේ නිල භාෂාව ලෙසින් සැලකෙන්නේ ස්ලෝවැක් භාෂාවයි එම භාෂාව නැගෙනහිර ජර්මන් පෝලන්ත සහ චෙස්නියා යන භාෂාවන්ට ඉතාමත්ම සමාන බවටයි වාර්තා වෙන්නේ ස්ලෝවැකියාවට අයත් ප්‍රදේශයේ අතීතයේ විවිධ කාලවකවානුවලදී සාමෝස් අධිරාජ්‍ය ඔස්ට්‍රෝ හංගේරියානු රාජ්‍ය සහ චෙකොස්ලෝවැකියාවට අයත්ව පැවතුණා දෙවන ලෝක යුද්ධයේදී චෙකොස්ලෝවැකියාව බිඳ නොවැටි පැවති අතර 1939 සහ 44 කාලයේදී ඒ ජර්මානු හමුදාවන් විසින් යටත් කරගනු ලැබුවා ඉන්පසු ඒ ජර්මනියෙන් නිදහස් වී නැවතත් චෙකොස්ලෝවැකියාවේම කොටසක් බවට පත්වෙනවා ඉන්පසු වසර 48ක් පුරා ඒ ආකාරයට පැවති ස්ලෝවැකියාව නිදහස් ස්වාධීන රාජ්‍යයක් බවට පත්වන්නේ 1993 ජනවාරි 1 වෙනිදා අදවන විට ඒ යුරෝපා සංගමය නේටෝ සංවිධානය ලෝක වෙළඳා ආයතනය සෙන්ගන් නිදහස් කලාපය ඇතුළු බොහෝ ජාත්‍යන්තර සංවිධාන ප්‍රමාණයක සමාජිකයෙක් විදියට හඳුන්වන්න පුළුවන් දශක දෙකක් වැනි කෙටි කාලයක් තුල ඉතාමත්ම වේගයෙන් සංවර්ධනය වූ රටක් විදියට ස්ලෝවැකියාව සැලකෙනවා නමුත් 1993 දී ස්වාධීන රාජ්‍යයක් වීමෙන් පසුව 2002 වර්ෂයේ තෙක් ස්ලෝවැකියා ආර්ථිකය ඉතාමත්ම මන්දගාමී ලෙසිනුයි වර්ධනය වුනේ ඉන්පසු 2002 වර්ෂයේ සිට ඉතාමත්ම වේගවත් ආර්ථික වර්ධන වේගයක් ලබන්න ස්ලෝවැකියාව සමත් වෙනවා ඒ අනුව 2008 වර්ෂය වන විට වාර්ෂික දල්දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 100ක් දක්වා ඉහළ නංවා ගන්න ස්ලෝවැකියාවට හැකි වෙනවා. නමුත් 2008 ලෝක ආර්ථික අර්බුදයෙන් පසුව අනිකුත් යුරෝපා රටවල මෙන්ම ස්ලෝවැකියාවේ ආර්ථිකයත් තරමක් මන්දගාමී වෙනවා. 2021 වර්ෂය වන විට ස්ලෝවැකියාවේ GDP අගය ඩොලර් බිලියන 95ක් වන අතර ඒ ලෝකයේ 66 වෙනි විශාලම ආර්ථිකයයි. එම ලයිස්තුවේ ස්ලෝවැකියාවට ස්ථානයක් ඉදිරියෙන් ඉතියෝපියාව රැඳී සිටින අතර ස්ථානයක් පසුපසින් සිටින්නේ ශ්‍රී ලංකාවයි. නමුත් ලක්ෂ 55ක් තරම් අඩු ජනගහනයක් සිටින ස්ලෝවැකියාවේ ඒකපුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 21,500ක් තරම් ඉහළ අගයක් ගන්නවා. ඒ අනුව ස්ලෝවැකියාව ලෝකේ 58 වෙනි පොහොසත්ම මිනිසුන් සිටින රට විදියට හඳුන්වන්න පුළුවන්. එම ලයිස්තුවේ ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ 136 වෙනි ස්ථානයයි. ඒ අනුව ස්ලෝවැකියාවේ සේවය කරන පුද්ගලයෙක්ගේ මාසික ඇවරේජ් වැටුප යුරෝ 2180ක් වෙනවා. එහි වැටුප් පරාසය පහළම අගය යුරෝ 550න් ආරම්භ වී යුරෝ 9700ක් දක්වා ඉහළම අගයකට විහිදෙන බවටයි වාර්තා වෙන්නේ. ස්ලෝවැකියාවේ ආර්ථිකයට ප්‍රධාන වශයෙන්ම දායකත්වය දක්වන කෘෂිකාර්මික නිෂ්පාදන වන්නේ තිරිඟු, බාර්ලි, ඉරිඟු, අර්තාපල්, සීනි බීට් සහ පළතුරු ආශ්‍රිත නිෂ්පාදනයි. ඒ වගේම ස්ලෝවැකියාවේ සමස්ත ආර්ථිකයෙන් 34%ක්ම උපයන්නේ වාහන නිෂ්පාදනයෙන් ලෝකයේ ඉහළම ඒකපුද්ගල කාර් නිෂ්පාදකයා විදියට ස්ලෝවැකියාව හඳුන්වන්න පුළුවන්
වාහනවලට අමතරව විදුලි උපකරණ, ප්ලාස්ටික් භාණ්ඩ, රබර් සහ යකඩ ආශ්‍රිත නිෂ්පාදනත් ස්ලෝවැකියාව විසින් සිදු කරනවා. මානව දර්ශකයෙන්ද සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබෙන ස්ලෝවැකියාව ජීවත් වීමටද ඉතාමත්ම සුදුසු රටක් විදියට හඳුන්වන්න පුළුවන්. වසර 5ක් තුල ස්ලෝවැකියාව තුල ස්ථිර පදිංචියක් එහෙමත් නැත්නම් PR බලපත්‍රයක් තිබෙන ඕනෑම කෙනෙක්ට ස්ලෝවැක් පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ වගේම ස්ලෝවැක් පුරවැසිභාවය ලබා ගැනීමට වර්තමාන පුරවැසිභාවය ඉවත් කළ යුතුයි. එයින් අදහස් වන්නේ ස්ලෝවැකියාව තුල ද්විත්ව පුරවැසිභාවයට අවසර නොමැති බවයි. ස්ලෝවැකියාව අධ්‍යාපනය සඳහා ශ්‍රී ලාංකිකයන් අතර එතරම් ජනප්‍රිය නැතත් ඉන්දියා සහ බංගලාදේශීසුන් අතර තරමක් ජනප්‍රියයි. ස්ලෝවැකියා අධ්‍යාපනයේ වැඩි ප්‍රසිද්ධියක් උසුලන්නේ කලා සහ ඉතිහාසය යන විෂයන් සඳහායි. එහි සාමාන්‍ය පාඨමාලාවක් හැදෑරීමට වාර්ෂිකව යුරෝ 2000 සිට යුරෝ 5000 දක්වා අධ්‍යයන ගාස්තුවක් ගෙවීමට සිදු වෙනවා. නමුත් ඊට අඩු මුදලකට පෝලන්තය, ලිතුවේනියා, ලැට්වියා, රුසියා වැනි රටවලින් ඉහළ පිළිගැනීමක් ඇති විශ්වවිද්‍යාලයකින් පාඨමාලාවක් හැදෑරීමට හැකියාව පවතිනවා. මේ වීඩියෝ ස්ලෝවැකියාව පිළිබඳ උනන්දු වෙන්න ඉඳපු අයට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඉදිරියේදීත් මේ වගේ වටිනා වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට සමුගන්නම්. සුබ දවසක් හැම දෙනෙක්ටම.